හැම දෙනාම ආයිබෝන් කියලා පිළිගන්නවා නව බ්ලොග්ස් මගේ YouTube channel එකේ thumbnail එක බැලුවා නම් thumbnail එකේ අනිවාර්යෙන් තියෙනවා මොකක් ගැනද මේ කියන්නේ කියලා. ඉතින් ටිකක් අමාරුවෙන් හොයන්න ටිකක් අමාරුයි. ඉතින් ඔයාලට පේනවාද සුන්දර දෙගඩතුරාව මේ හරියට මොකක්ද ඒ කියන්නේ? ගම්මානේ නමන්නේ නැද්ද? ඉතින් අද යන්නේ මේ වල්ලූරු දඩේමකට. ඉතින් අපි බලමු කොහොමද වල්ලූරු දඩේම වෙන්නේ කියලා. ඉතින් අයියා දැන් මොන වැවටද යන්නේ? මේ වැව් ගොඩක් තියෙනවා. අයියේ නම් ටික කියන්නකො මේ වැව් ටිකේ. අපෝ ගොඩක් තියෙනවා. ඉතින් කියන්නෝ ඉතින් ගමේ තියෙන වැව් ටිකේ නම් ටික නේද? කනපත්දම් වැව්. කනපත්දම් වැව්. ආය. එතකොට දෙකටුරා වැව්. බාලසූරියෝ වැව්. බාලසූරියගම් වැව්. තව? තව වැව් ගොඩක් තියෙන දේ ඔය නම් ඉතින්. නම් නැහැ. නම් තියෙනවා. අයියා. නම් ගොඩක් පොඩි ටිකනේ. ඉතින් ඔයාලා මේ පොඩි දෙයක් කියන්න ගත්තේ. මේ තියෙන වයිල් බෝ. ඒ කියන්නේ වල්ලූරු මස් කියන්නේ අපි මේවට තමයි තින් ටිකක් හොයාගන්න ටිකක් අමාරුයි. ඔයාලට මම කියන්නම් කොහොමද මේක හොයාගන්නේ කියලා. නිකන් පෝකුයි වයිල් බෝ. ඒ කියන්නේ වල්ලූරු මස්ුයි නිකන් ඌරු මස්ුයි අඳුර ගන්න විදිය කියන්න. ඉතින් හොයාගන්න විදිය තමයි වල්ලූරු මස් වල මෙන්න මේ තියෙන මේ ඒ ඌරගේ තියෙන රෝමු කූප තුනක් එකට දීන්නේ. ඒතකොට නිකන් ඌරු මස් වල එහෙම නැහැ. හැමතැනම තියෙනවා. දැන් මේ වල්ලූරගේ විශේෂත්වය තමයි අපි හොයාගන්නේ මේ රෝම කූප 3-3-3-3 නිකන් අර නිකන් අර බල්ලාගේ අඩිය වගේ එහෙම තමයි මේක පිහිටන්නේ. ඉතින් මේ එහෙම තමයි වල්ලූර මාස අඳුරගන්නේ. ඉතින් බොහොම සන්තෝෂයි හොඳටම වහිනවා. අද මොනවත් කරගන්න වෙන්නේ නැති වෙන සීන් එකක් තමයි තියෙන්නේ. බලමු. ඉතින් දැන් ඉන්නේ කණපද්දම් වැවේ. මෙතනින් අඩියක් අර තිබ්බත් අය කොහෙටද වැටෙන්නේ? අපි ගොඩක් වෙලාවට හරි ආසයිනේ මේ වතුර වලට බහින්න නේද අයියේ. ඒකෝට අපි නොදන්න තැන් වලට ගිහිල්ලා වතුර වලට බහිනවා. මෙහිම ඒ වගේ නොදන්න මේ දේ මේ වැව නොදන්න අය ඇවිල්ලා ගොඩක් ජීවිත වන්දි කියලා තියෙනවා. ඉතින් අපි මොකටද මේ අවිස්සයක් ගන්න නේද? ඔව් දැන් පෑදිලිවම කිව්වොත් බමුණි දැන් ඔයාලට තෝ ඉන්න ප්‍රොජෙක්ට් එක ජීව මෙතෙන්ද විතරක් බහින්න කියලා. තනි කර ගලක් ආයි ලිස්ට් එක කෙලින්ම ලිස්සලා කෙලින්ම ආයෙදී වැඩක් නැහැ කතාව. ලයිට් කණු දෙකක් විතර ගැඹුරට යනවා. ඔව්. ඊට පස්සේ ආයෙ ඉතින් ආයෙ වැඩක් නැහැ. ඉතින් ආයෙ මොනවත් කරන්න ඒ මනුස්සයා ජීවත් වෙන්නේ පීනන්න බැයිනා. පීනන්න පුළුවන් එක්කෙනෙක් කොහොම හරි ගේමක් ගාගන්න. නැත්නම් story.com ඒ තරම් ගැඹුරයි. දැන් මොකද මේ වාහන දාන ගමන් තියෙන්නේ මේ වැව. එතකොට මේ උඩින් මට්ටමට මේ ජල ධාරිතාවය තියෙනවා. ඒකට සෙල්ලම් කරන්න බෑ වතුරත් එක්ක. ඔව් ඉතින් ඔයාලා ලස්සන තැන් වල යන්න ලස්සන විදින්න ඒත් එක්කම පරිස්සම් වෙන්න නේද? ඔව් අනිවාර්යයෙන්. ඉතින් ඔයාලා ඉන්නවා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. බෙල් icon එක click කරලා මම කියන videos හැමදාම බලන්න set වෙන්න. ඉතින් අපි දැන් නාලා විශේෂ වැඩක් තියෙනවා. අපි ගෙනා වල්ලූරු මස්. ඉතින් වල්ලූරු මස් කපේ යන්න තියෙන්නේ නාලා. ඉතින් එහෙනම් අපි නාගමු නේද? ඔව් නාගමු. ඉතින් මේ රසල හදන්න යන්නේ. ඉතින් මෙච්චර කාල මේ අවුරුදු ගානක් පුරාවට මම මාස දෙක තුනකට සැරයක් යනවා නේද? ඉතින් රසට
මේ හැමදේම පිළියෙල කරලා රසට ආහාර වේලක් දෙන්න යනද ඉතින් නැන්දි බොහොම ස්තුතියි අද වෙන රසට හදලා තියන්න ඉතින් අද අපිට ගන්න තියෙන පොලොස් තියෙනවා ඔක්කොම බෙදා ගත්තා පරිප්පු තියෙනවා ඒත් එකම වල් උල් මස් තියෙනවා ඉතනම වර්ධ දන්නේ සම්බෝල් දෙන පරිප්පු තියෙනවා ඉතින් මේක තමයි ෆේවරිට් දැන් කණ්ඩායි තියෙන්නේ නේදයි දැන් කන්නයි තියෙන්නේ සම්බෝලයි පරිප්පුයි පොලොසුයි වල්ලුරුමසුයි ඒක නම් ඉතින් තරු තාත්තේ හෝටලයකට ගියත් මේ රස නම් දිව්‍ය භෝජන පොරසුත් මරු සම්මෝලත් මරු පපඩනුත් මරු පරිප්පුත් මරු වල්ලුරුමත් මරේ මරු